සුබ මධ්‍යහනක් ස්වාධින රූපවාහිනී මධ්‍යහන ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සමගින් ඔබ හමු වන මම නිමේෂ චමත් සංකල්ප ප්‍රථමෙන් ප්‍රවෘත්ති සිරස්තල ඊයේ 40ක් හඳුනා ගැනීම ඉදී ගිය පැය කිහිපයට 8 දිනක් කොරෝනා රෝගීන් ගණන 460ක් වෙයි දිස්ත්‍රික් 21ක ඇඳිරිය හෙට අලුයම 5ට ඉවතට යලි රාත්‍රී 8ට කොළඹ ගම්පහ අලුතර සහ පුත්තලම මැයි 4 තෙක් අඛණ්ඩවම ලංගම බස් ප්‍රමාණවත් නැතත් ජනහිත සුව පිණිස සේවය අඛණ්ඩවම දෙන බව වාහන ඇමති අමරවීර කියයි උසස් පෙළට යන්න සිහින මවන සිසුන්ගේ සාමාන්‍ය පෙළ ප්‍රතිඵල ඉදිරි දින දෙක තුල දෙන්න කොමසාරිස් සූදානමින් ඇමරිකාව ඉතාලිය බ්‍රිතාන්‍ය ස්පාඤ්ඤය සහ ප්‍රංශය කොරෝනා මරණ 20000 ඉක්මවයි නොවෙන්ව ලක්ෂ 2 ඉක්මවා මරුට දේශීය ප්‍රවෘත්ති අපොස සාමාන්‍ය පෙළ විභාග ප්‍රතිඵල ඉදිරි දින දෙක තුල නිකුත් කිරීමට හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා පසුගිය වසරේ දෙසැම්බර් 2 වෙනිදා ආරම්භ වූ විභාගයේ දිවයින පුරා මධ්‍යස්ථාන 4987 කදී පැවැත්ුණා. ඊට මුහුණ දුන් මුළු අයදුම් කරන සංඛ්‍යාව 7,17,008ක්. එන් 4,33,050ක් පාසල් අයදුම් කරුවන්. පසුගිය වසරේ සාමාන්‍ය පෙළ විභාගයට විශේෂ විභාග මධ්‍යස්ථාන කීපයක්ද අයත් වුණා. ඉදිරි දිනවලදී මේ විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමෙන් අනුතුරුව අන්තර්ජාලය ඔස්සේ එම ප්‍රතිඵල ලබා ගැනීමටද මෙවර අවස්ථාව උදා වනවා. අද දිනේ රෝගීන් 8 දිනක වාර්තා වීමත් සමග මෙරට කොරෝනා රෝගීන්ගේ සංඛ්‍යාව 460 දක්වා ඉහළ ගියා. ඊයේ දිනේ පමණක් හඳුනාගත් කොරෝනා ආසදිතයන් සංඛ්‍යාව 40ක් බවයි යුද හමුදා ප්‍රතිලිතන ජෙනරාල් ශවෙන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළේ. ඊයේ දිනේ මධ්‍යම රාත්‍රී දක්වා වූ කාලයේදී ශ්‍රී ලංකාව තුළ 40 දෙනෙකු ආසාදින්න බවට ස්වාගෙන ලැබුවා. ඉන් 10 දෙනෙකු නාවික හමුදා වැලිසර කඳුළුනුත් නාවික හමුදායේ නිවාඩු ගොස් සිටපු තවත් 10 දෙනෙකුත් ඔවුන්ගේ පවුල්වල තව 2 දෙනෙකුත් එත් එක්කම නාවික හමුදා කාන්තා නිලධාරියක් විවාහ සිටින යුද හමුදා නිලධාරියෙක් සමඟ තව 2 දෙනෙකුත් ඒ වගේම බණ්ඩාරනායක පුරින් අන්දකාඩු දක්වා රැගෙන ගොස් තිබෙන නිරෝධායන ලක්විමින් සිටින 9 දෙනෙකුත් එත් එක්කම කටුකැලියාවේ පුත්තලමෙන් රැගෙන ගොස් තිබෙන නිරෝධායනමින් සිටින 2 දෙනෙකුත් දියතලාවේ නිරෝධායනමින් සිටින ඕමානයේ සිට පැමිණි 3 දෙනෙකුත් සහ මාලදීවෙන් පැමිණි එක් පුද්ගලෙක් හැටියට මේ අනුව ශ්‍රී ලංකාව තුළ මේ දක්වා සොයාගත් වූ ආසාදිතයන් සංඛ්‍යාව 460ක් වෙනවා. ඊන 118 දෙනෙකු මේ වෙන විටත් අසුවේ ලැබලා නිවෙස් බලා ගොස් තිබෙනවා. ඒ අනුව 335 දෙනෙකු පමණක් තවදුරටත් ශ්‍රී ලංකාව තුළ මේ ආකාරයෙන් ප්‍රතිකාර ලබනවා. ඊයේ දිනේදී ශ්‍රී ලංකාවට ඉන්දියාවේ සිට 166 දෙනෙකු රැගෙන එනු ලැබුවා. මින් 65 දෙනෙකුම ශිෂ්‍ය ශිෂ්‍යාවන් 37 දෙනෙකු නාවික හමුදාවේ පාඨමාලා කරමින් හිටපු අයවලුන් සහ ශ්‍රී ලංකා යුද හමුදාවේ පාඨමාලා සඳහා ගොස් සිටපු අයවලුන් හැටියට ලක් වෙනවා. මේ අනුව තවදුරටත් 3,053 දෙනෙකු නිරෝධායන වෙමින් පවතිනවා. මෙරට කොරෝනා රෝගීන්ගේ සංඛ්‍යාව 460 දක්වා ඉහළ යද්දී 118 දෙනෙකු සුවය ලබා පිටව ගොස් තිබෙනවා. දැනට රෝහල්ගතව ප්‍රතිකාර ලබන කොරෝනා රෝගීන්ගේ සංඛ්‍යාව 335ක්. වෛද්‍යවරුන්ගේ විමර්ශන යටතේ සැක සහිත රෝගීන් 247 දෙනෙකු ප්‍රතිකාර ලබමින් සිටින බවයි සෞඛ්‍යංශ පවසන්නේ. මෙරටින් වාර්තා වූ මරණ සංඛ්‍යාව තවමත් 7ක්. කොරෝනා අවදානම හේතුවෙන් හුදකලා කළ පුළුන්නරුව දිස්ත්‍රික්කයේ ගම්මාන 12න් 10ක් ලිහිල් කිරීමට පියවරගත් බව සෞඛ්‍යංශ පවසනවා. පුළුන්නරුව ලංකාපුර පූමාඩිය ගම්මානයේ කොරෝනා ආසාදිත නාවික සෙවිලකු හමුවීමත් සමග ගම්මාන 12ක් හුදකලා කෙරුණා. පුළුන්නරුව ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය සරත් ජයසිංහ මහතා කියා සිටියේ ගම්මාන 10ක් ලිහිල් කිරීමට අද පියවරගත් බවයි. නාවික සෙබලා ඍජු සම්බන්ධතා පැවැත්වූ 44 දෙනෙකු සහ ඍජු නොවන සම්බන්ධතා පැවැත්වූ 24 දෙනෙකු නිරෝධායනයට ලක් කර තිබෙනවා. එමෙන්ම ප්‍රදේශයට නිවාඩු ලබා පැමිණ සිටි නාවික සෙබළු 9 දෙනෙකුගේ නිවෙස්වල 126 දෙනෙකු නිරෝධායනයට ලක් කර ඇති බවද සෞඛ්‍යංශ සඳහන් කළා. මේ අතර නිවාඩු ලබා පැමිණ සිටි නාවික සෙබළෙකුට කොරෝනා ආසාදිනේ වී ඇති බව තහවුරු වීමත් සමග අවිස්සාවේල්ල කුඩගම
යහලවත් ප්‍රදේශයේ නිවාස අටක පුද්ගලයන් 32 දෙනෙකුද ස්වයං නිරෝධායනයට ලක් කිරීමට පියවර ගැනුණා. අවිස්සාවේල්ල පොලිසිය නිලධාරීන් 4 දෙනෙකුද නිවෙස්වල ස්වයං නිරෝධායනයට යොමු කර ඇති බව පුවක්පිටිය මහජන සෞඛ්‍ය පරීක්ෂක KGS වික්‍රමනායක මහතා සඳහන් කළා. නිවාඩු ලබා නිවසට පැමිණි නාවික සෙබළෙකුට කොරෝනා වැළඳී ඇති බව තහවුරු වීමත් සමග අනුරාධපුර කිහිඹිය ගොල්ලෑව සහ අඹගහවැව යන ගම්මාන දෙක ආරක්ෂිත කලාප බවට පත් කෙරුණා. මෙම සෙබළා වෙළිසර නාවික හමුදා කඳුරේ සිට නිවසට පැමිණ ඇත්තේ පසුගිය 18 වනදායි. මේ අතර වෙළිසර නාවික හමුදා කඳුරේ සේවය කර නිවාඩු ලබා රත්නපුර හිරමඩ ගම රිදීවිට ගම් මැද ප්‍රදේශයේ නිවසකට පැමිණි සෙබළෙකුටද කොරෝනා ආසාදනී වී ඇති බවට තහවුරු වීමත් සමග ඔහුගේ නිවස ඇතුළු නිවාස සහායක 1000 දෙනෙකු නිරෝධායනයට ලක් කෙරුණා. ගොඩකවෙල මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ මැදිහත් වීමෙන් මෙම කටයුතු සිදු කෙරුණා. අඩුපාඩුවක් වුණත් ඔයාලා ඒක දෙන්න ළඟින් ගිනිදෙලා මෙයාට ගන්න කියලා එන්න. වෙළිසර නාවික කඳවුරෙන් බදුල්ලට පැමිණ තිබූ සෙබළුන් රැගත් බස් රථයක් කාර්මික දෝෂයක් හේතුවෙන් බදුල්ල ලංගම ඩිපෝවට පැමිණීම නිසා එම ඩිපෝවේ සේවකයින්ද නිරෝධායනයට ලක් කෙරුණා. මෙම බස් රථයේ සිටි නාවික නිලධාරියෙකුට කොරෝනා ආසාදනය වී ඇති බව තහවුරු වීමත් සමගයි මෙම පියවර ගැනුණේ. අදාළ බස් රථයේ කාර්මික දෝෂයේ සැකසීමට එක් වූ සේවකයන් පිළිබඳ තොරතුරු වසන් කරන බවට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ඩිපෝ නිලධාරීන්ට චෝදනා කළා. මේ රටේ මිනිස්සු ටික බේර ගන්න. හරි එතකොට ඔයාලා වගකීමු පුරවැසිය විදියට සීරු දෙනාම ඔයාලට වගකීමක් තියෙනවා මේ ව්‍යසනයෙන් බේරෙන්න ඔයාලා ආරක්ෂා වෙන සහ අපිට උදව් කරන්න. ගම්පහ ශ්‍රී බෝධිමාවත නිවාස සංකීර්ණයේ හිවැසියන් වෙනුවෙන් සංගීත ප්‍රසංගයකට එක් වූ වැලිසර නාවික හමුදා කඳවුරේ නැවියන් දෙදෙනෙකුට කොරෝනා ආසාදනය වී ඇති බවට තහවුරු වීමත් සමග එම නිවාස සංකීර්ණයේ ජනතාවට එහි අවදානම පිළිබඳ අවධාරණය කෙරුණා. රෝග ලක්ෂණ ඇති වුවහොත් සෞඛ්‍යංශ වහා දැනුවත් කරන ලෙසයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් නිවාස සංකීර්ණයේ වැසියන් ගෙන් ඉල්ලා සිටියේ. මේ අතර පිළියන්දල පැලන්වත්ත ප්‍රදේශයේ පුද්ගලයෙකුට කොරෝනා ආසාදනය වී ඇති බව තහවුරු වී තිබෙනවා. ඔහු වැලිසර නාවික හමුදා කඳවුරේ ලිපිකරුවෙකු ලෙස සේවය කළායකු බවයි සෞඛ්‍යංශ පවසන්නේ. එම පුද්ගලයා වැඩිදුර ප්‍රතිකාර සඳහා ජාතික බෝවුන් රෝග විද්‍යායතනයට ඇතුළත් කිරීමට පියවර ගැනුණා. ඔහු ළඟින් ඇසුරු කළ පුද්ගලයින් නිරෝධායනයට ලක් කිරීමට පියවරගෙන ඇති බව පිළියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ඉන්දික එල්ලාවර මහතා පවසනවා. පිළියන්දල පොල්කොටුව පැලන්වත්ත ප්‍රදේශයෙන් නිවාඩු කාලයේ ගත කිරීම සඳහා වැලිසර නාවික හමුදා කඳවුරේ සිට මෙහි පැමිණි නාවික ලිපිකරු මහතෙක්ගේ තොරතුරු අපිට අනාවරණය වුණා. COVID-19 වෛරසයේ ශරීරගත වෙලා කියන පණිවිඩය නාවික හමුදා කඳවුර මගින්ම දැනුවත් කරලා තිබ්බා. අදාළ PHI මහත්තයාට දැනුවත් කරන්න කියලා. ඒ නිසා අපි මොහුව යම් යම් රෝග ලක්ෂණ පෙන්නපු නිසා හෝමාගම රෝහලට ඇතුළත් කරා. PCR පරීක්ෂණයේ මගින් දැන් තහවුරු වෙලා තියෙනවා. ඕ COVID-19 වෛරසයේ ශරීරගත වෙලා තියෙනවා. එම පවුල නිරෝධායන කටයුතු වලට අපි යොමු කරලා තිබ්බේ සුදුසු කාලවකවානුවක PCR පරීක්ෂණය කරලා ඔවුන්ට විස බීජයේ ශරීරගත වී ඇද්දයි සොයා බැලීමට අවශ්‍ය කටයුතු කරනවා. කොරෝනා ලක්ෂණ පෙන්නුම් නොකරන එහෙත් විස බීජ ශරීරගත වූ පුද්ගලයන් සමාජගතව සිටින බවට සැකපල කළ හැකි බව වෛද්‍ය පරීක්ෂණ ආයතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා පවසනවා. එබැවින් සෑම විටම සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කිරීම වැදගත් බවයි ඒ මහතා පෙන්වා දෙන්නේ. දැනට අපේ රටේ පරීක්ෂණ පැවැත්වෙන්නේ රෝගීන් යයි සැකහිතන උදවියගේ හෝ රෝගී කමු වූ පසු ඒ රෝගියා හා සම්බන්ධයයි සැකහිතන ඒ අවට පිරිස පමණයි. ඒ අනුව තමයි අපි දැනට 420කට වැඩි රෝගීන් ප්‍රමාණයක් හොයාගෙන තියෙන්නේ. සමාජයේ ඇතුලේ රෝගීන් න්‍යයි සැකහිතිය සමාජගත වෙච්ච රෝග ලක්ෂණ ඇති පිරිස කොපමණකදයි අපිට තාම කියන්න පුළුවන් කමක් නැහැ. වෛරස් එකට ජීවත් වෙන්න පුළුවන් සජීවී ශ්ලේෂ්මල පටලයක් මත තමයි. නමුත් වෛරස් එකට ගුණණය වෙන්න පුළුවන් මනුෂ්‍ය ශරීරයක හුස්ම ගන්න මාර්ගයේ ඇතුලේ විතරයි ගුණණය වෙන්න පුළුවන්. ඔබ මේ වෛරස් එක මතු පිටක තියෙන එකක් පැය 24ක් අල්ලන්න නැතුව හිටියොත් බොවෙන්න තියෙන අවස්ථාව අඩුයි. ඒ නිසා හැම පුජ්‍යලයකටම වෛරස් එක ඇතැයි ඔබ සැක කරමින් ඔබ පුද්ගල දුරස්ථභාවය 200ක් පවත්වාගෙන යාම තුළින් ඔබට වෛරස් එකේ එක අඩු කරගන්න පුළුවන්. ඔබ මේ වෛරස් එක ඕනෑම මතු පිටක පැය 24කට වැඩි තියෙන්නට පුළුවන් බව හොඳින් අවබෝධ කරගන්න අවශ්‍යයි. ඇමරිකාවේ වීදියක බැහැලා ගියත් රෝගය ආසාදනය වෙන පුජ්‍යලයක වෙන වගේ අපේ රටෙත් එවැනි වෝදුරක් වෙන්න බැරි කමක් නැහැ. ඒ නිසා
මේ වෙලාවේ මේ වෛරස් එක සමාජගත කරන කණ්ඩායමේ සමාජිකෙක් වීම හෝ නොවීමේ වගකීම තියෙන්නේ මේ රටේ ඔබත් මමත් වන මහ ජනතාවගේ අතේ රදවුවන්ට කොරෝනා වෛරසයේ ආසාදනය වීම වැළැක්වීම සඳහා අනුරාධපුර බන්ධනාගාරයේ සිට වැඩසටහන් රැසක් ක්‍රියාත්මක බව බන්ධනාගාර නිලධාරීන් පවසනවා සියලුම රදවුවන් වෛද්‍ය පරීක්ෂණයකට ලක් කර නිරෝධායනය කිරීමෙන් පසු සියලුම රදවුවන් වෛද්‍ය පරීක්ෂණයකට යොමු කර නිරෝධායනය කිරීමෙන් පසු සිරකුටිවලට යොමු කිරීමට පියවර ගෙන ඇති බවයි බන්ධනාගාර නිලධාරීන් මෙන්ම බන්ධනාගාර වෛද්‍යවරුන්ද ප්‍රකාශ කළේ LPT නගරයේ සැක කටයුතු ලෙස මියගොස් සිටි අයගේ සිරුරක් LPT පොලිසිය මගින් අද පෙරවරු වේ සොයා ගැනීම මියගොස් සිටි අය යාචකයෙකු බවත් ඔහුට කැස්ස සහ සෙල් ප්‍රතිශාව වැළඳී තිබූ බවත් හෙළිව තිබෙනවා ඒ අනුව PCR පරීක්ෂණයක් සඳහා සිරුරේ කොටස් ලබා ගැනීමට LPT රෝහල් බලධාරීන් කටයුතු කළා සිරුර කොරෝනා රෝගියෙකුගේ ආකාරයෙන් කරන්දිරිය ආදාහනාකාරීදී ආදාහනය කිරීමටද කටයුතු කෙරුණා වවුනියාවේ සිට බස් රථයකින් බදුල්ලට පැමිණ සිටි පුද්ගලයෙකු දැඩි ලෙස අවවාද කර නිරෝධායනයට ලක් කිරීමට කටයුතු කෙරුණා. බදුල්ල අන්දෙනිය ප්‍රදේශයට මොහු පැමිණ ඇත්තේ කිසිවෙකුටත් නොදන්වා පවත්නා නීති උල්ලංඝනය කරමින් බවයි හෙළිවුණේ. දිස්ත්‍රික් කේන්ද්‍රයකට යනවා නම් සෞඛ්‍ය අවසරයක් ගන්න ඕනේ. හරි? අන්දෙනිය නීති වලව යනවා නම් අන්දෙනිය නීති බලපත්‍රයක් ගන්න ඕනේ. ඒව අපි නීතියට ගරු කරන්න ඕනේ. ඔබතුමා ඒ වැඩේ කළා නැහැ. එහෙම යන්න ගියොත් එහෙම ඔය වගේ පුරවැසි ඔක්කොම යන්න ගියොත් එහෙම අපිට මේ උත්සාහය දරන එක අපිට මේ කරගන්න බැරි වෙනවා. අපේ රටේ මේ ලෙඩේ තුරන් කරගන්න බැරි වෙනවා. ඔබතුමාලා අපිට සහාය වෙන්න ඕනේ. ඉන්න අපහසුකමක් තියෙනද මේ 3 වෙනිදා වෙනකන් ගෙදරින් එළියට යන්න බැරුව? නෑ එහෙම නෑ. ආ එහෙනම් එච්චරයි. ලවපුරා කොරෝනා මරණ සංඛ්‍යාව 20000 ඉක්ම වූ රටවල් පහක් වාර්තා වෙනවා. ඇමරිකාව, ඉතාලිය, බ්‍රිතාන්‍ය, ස්පාඤ්ඤය සහ ප්‍රංශය මෙලෙස කොරෝනා මරණ 20000 ඉක්මවා ඇති බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ. මේ අතර කොරෝනා ආසාදනයෙන් මියගිය සමස්ත රෝගීන්ගේ සංඛ්‍යාව ලක්ෂ 2 ඉක්මවා තිබෙනවා. COVID-19 හෙවත් නව කොරෝනා වෛරසය මේ වන විට ලොව පුරා 29,21,571 දෙනෙකුට ආසාදනය වී තිබෙනවා. සුවය ලබා ඇති සංඛ්‍යාව 837,045ක්. මරණ 203,299ක් වාර්තා වෙනවා. ලොව පුරා රටවල් සහ ස්වයං පාලන ප්‍රදේශ 210ක වෛරසය ව්‍යාප්ත වී ඇති බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ. ඇමරිකාවේ සිරකඳුරුවල රඳවා සිටින රැඳවුවන් අතර කොරෝනා වෛරස ව්‍යාප්තිය වේගවත් වී ඇති බවද වාර්තා වෙනවා. මෙලෙස වෛරසයේ පැතිර යාම වේගවත් වී ඇත්තේ ඔහයෝ, ටෙනසි, අකන්සාස්, මිචිගන් සහ උතුරු කැරොලිනා යන ප්‍රාන්තවලයි. රැඳවුවන් 9437 දෙනෙකුට වෛරසයේ ආසාදනය වී ඇති බව බලධාරීන් පවසනවා. මේ අතර නිව්යෝක් ප්‍රාන්තවාසීන්ට ඔසුසැල් තුලදී කොරෝනා ආසාදිත භාවය පරීක්ෂා කර ගැනීමට ප්‍රාන්ත බලධාරීන් අවසර ලබා දී තිබෙනවා. ඒ අනුව ඔසුසැල් 5000කට මේ සඳහා අවසර හිමි වී ඇති අතර දිනකට පරීක්ෂාවන් 40000ක් පමණ සිදු කළ හැකි බවයි පැවසෙන්නේ. අමරිකා එක්සත් ජනපදයේ COVID-19 පරීක්ෂණ දෙගුණයකින් වැඩි කළ යුතු හා වැඩි කළ හැකි බව ඇමරිකානු අසත්මික හා බෝවන රෝග පිළිබඳ ආයතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය ඇන්තනි ෆෞසි මහතාද සඳහන් කළා. විශේෂයෙන් COVID-19 පරීක්ෂණ කඩිනමින් සිදු කිරීමට ප්‍රාන්තවල ගෙන ඇති ක්‍රියාමාර්ග රසක් තිබෙනවා. ඒ අතරින් තම වාහනය තුළ රැඳී සිටීමෙන්ම COVID-19 පරීක්ෂාවට ලක් කිරීම පිළිබඳව විශාල උනන්දුවක් ජනතාව අතර තිබෙනවා. පසුගිය සතියවලට වඩා අදවන විට දක්නට ලැබෙන දිගු පෝලිම් එයට හොඳම සාක්ෂියක්. ඉතින් මේ සියලු පරීක්ෂණ සිදුවන්නේ නොමිලේ බවත් සිහිපත් කර යුතුයි. කොරෝනා මරණ ලයිස්තුවේ දෙවන ස්ථානයේ හිමිව තිබෙන්නේ ස්පාඤ්ඤයටයි. එහෙත් ආසාදිතයන් වාර්තා වීම අවම වීමත් සමග වසා දැමීමේ නීති ලිහිල් කිරීමට එරට අග්‍රාමාත්‍ය පෙඩ්‍රෝ සැන්ෂෙස් පියවරගෙන තිබෙනවා. මේ මාස දෙවන දින සිට එලිමහනේ ව්‍යායාම සහ ක්‍රීඩා කිරීමටද අවසර හිමි වනු ඇති. ඉතාලියෙන්ද මේ වන විට වාර්තාවන රෝගීන් සංඛ්‍යාව අවම වෙමින් පවතිනවා. සති 6කට පසුවයි මෙලෙස රෝගීන් වාර්තා වීම අවම වී ඇත්තේ. කොරෝනා මරණ සංඛ්‍යාව අවම වීමත් සමග සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් නිෂ්පාදන කටයුතු ආරම්භ කිරීමට කර්මාන්ත ශාලා සඳහා අවසර ලබා දීමට ඉතාලි රජයේ අවධානය යොමුව තිබෙනවා. සමස්ත ලෝකයෙන් සිව්වන ස්ථානයට වැඩිම කොරෝනා මරණ සංඛ්‍යාවක් වාර්තා වූ ප්‍රංශයෙන්ද මෙවන විට වාර්තාවන ආසාදිත සහ මරණ සංඛ්‍යාව අවම වී ඇති බව සඳහන්. අවශ්‍ය වේලාවේදී පාසල් වසා දැමීම තුළින් මරණ 60000ක් පමණ වළක්වා ගැනීමට හැකි වූ බවයි සෞඛ්‍ය බලධාරීන් පවසන්නේ. ඊයේ දිනේ පටන් ප්‍රංශයේ ජනතාවට සහන ආධාර වශයෙන් ආහාර පාන බෙදීමේ කටයුත්තක් ආරම්භ කරනු ලැබුවා. මිලියන 10.2ක ජනතාවකට රැකියා විරහිතභාවයකට පත් වී තිබෙනවා. හේතුව මෙම කොරෝනා වසංගතය නිසා මැයි මාස 13 වන දින පාසල් ආරම්භ කිරීමට බලාපොරොත්තු වෙනවා.
ब्रिताने रोहाल वलिन पमनक वार्तावन कोरोना रोगी मरण संख्याव विसिदहसिक मवाती बिनवा वायरसी आसादनेट लक्व सुवु अग्रमात्य बोरिस जोन्सन महता हेट दिन राजकारी आरंभ किरीमट द नियमिताय रोहालेन पिटवी दिन 14 कालयक ओहु निरोधहयनेट द लक्व सिटिया मेवन विट इंडियाव मसकट आसन कालयक वसा दमा इति अतर कुडा व्यापार आरंभ किरीमट अवसर लबा दीमट बलधरीन तीरणे कर तिबेनवा एहिदी सौख्य आरक्षण क्रियामार्ग अनुगमने किरीम अनिवार्य वन अतर सेवकयन अडकट पमनक सेवे निरत वीमट अवसर हिमि वनवा දිස්ත්‍රික් 21ක් සඳහා පනවා ඇති ඇඳිරි නීතිය හෙට අලුයම 5ට ඉවත් කරනවා. එම දිස්ත්‍රික් වලට යලි ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන්නේ හෙට රාත්‍රී 8ටයි. හෙට සිට ලබන සිකුරාදා දක්වා සෑම දිනකම එම දිස්ත්‍රික් වලට රාත්‍රී 8ට පැනවෙන ඇඳිරි නීතිය අලුයම 5 දක්වා ක්‍රියාත්මකයි. මේ අතර කොළඹ, ගම්පහ, කළුතර සහ පුත්තලමැණ දිස්ත්‍රික් වලට පනවා ඇති ඇඳිරි නීතිය මැයි මාස 7 වෙනිදා දක්වා අඛණ්ඩව ක්‍රියාත්මක බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළා. කොළඹ ගම්පහ කළුතර සහ පුත්තලම යන දිස්ත්‍රික්කවල රාජ්‍ය මෙන්ම පෞද්ගලික ආයතන ඇඳිරි නීතිය පැවතියද මැයි මාස 4 වෙනිදා සිට විවෘත කර පවත්වාගෙන යාමට හැකිවන පරිදි අදාළ නීති රීති ලිහිල් කර තිබෙනවා. දෙපාර්තමේන්තු සංස්ථා මණ්ඩල ආදී රාජ්‍ය ආයතන මෙන්ම පෞද්ගලික අංශයේ කර්මාන්ත ශාලා, ගොඩනැගිලි ඉදිකිරීම් ව්‍යාපාර සේවා ස්ථාන, එළවලු මාළු සහ සිල්ලර වෙළඳසැල් පවත්වාගෙන යාමට ඒ අනුව අවසර හිමිවනවා. පෞද්ගලික අංශයේ ආයතන විවෘත කළ යුතු වේලාව පෙරවරු 10 ලෙසටයි නියම කර ඇත්තේ. රාජ්‍ය ආයතනවල සේවයට කැඳවිය යුත්තේ මුළු සේවක සංඛ්‍යාවෙන් 3න් 1ක් පමණයි. සියලු රාජ්‍ය ආයතනවල සේවයට වාර්තා නොකරන නිලධාරීන්ට නිවසේ සිට වැඩ කරන ලෙස නියම කෙරෙනවා. ආයතනයේ සේවය කළ යුතු පිරිස මෙන්ම ඒ ඒ දිනවලට කැඳවිය යුතු පිරිස පිළිබඳ තීරණ ගැනීමේ නිදහස ආයතන ප්‍රධානියා සතු වනවා. ලංගම බස් රථ සහ දුම්රිය වෙන් කර ඇත්තේ රැකියා සඳහා යන අයට පමණයි. කවරෙකු හෝ නිවසෙන් බැහැරව යා යුත්තේ ආහාර සහ ඖෂධ වැනි අත්‍යවශ්‍ය දෑ මිලදී ගැනීමට පමණක් බවයි ජනාධිපති මාධ්‍යංශය සඳහන් කරන්නේ. ඒ සඳහා පාගමනින් ආසන්නතම වෙළඳසැලට යා යුතුයි. අත්‍යවශ්‍ය කාර්යයන් සඳහා වුවද නිවසෙන් බැහැරව යාමට අවසර හිමි වන්නේ ජාතික හැඳුනුම්පතේ අවසාන අංකය පදනම් කරගනිමින් සකස් කළ ක්‍රමවේදයට අනුවයි. ඒ අනුව සඳුදා දිනේ නිවසෙන් බැහැරව යාමට ඉඩ සැලසෙන්නේ ජාතික හැඳුනුම්පතේ අවසාන අංකය 1 හෝ 2 ලෙස සටහන් වැති අයට පමණයි. අඟහරුවාදා දිනේ ඒ සඳහා ඉඩ සැලසෙන්නේ අංක 3 හෝ 4 සටහන් වැති අයට වන අතර බදාදා දිනේ එම අවස්ථාව හිමිවන්නේ අංක 5 හෝ 6 සටහන් වැති අයටයි. ජාතික හැඳුනුම්පතේ අවසාන අංකය 7 හෝ 8 ඇති අයට බ්‍රහස්පතින්දා දිනේ අත්‍යවශ්‍ය කාර්යයන් සඳහා නිවසෙන් බැහැරව යා හැකි. සිකුරාදා දිනේ මෙම අවස්ථාව සලසා දී ඇත්තේ අංක 9 හෝ 0 සටහන් සෑම අවස්ථාවකදීම මේ වෙනතෙක් ලබා දී ඇති සෞඛ්‍ය ආරක්ෂණ උපදෙස් අනුගමනය කළ යුතු වනවා. දිස්ත්‍රික් අතර ගමනාගමනයේ රැකියා අවශ්‍යතා ඇතුළු අත්‍යවශ්‍ය සේවා සඳහා පමණක් සීමා කිරීමටයි පියවර ගෙන ඇත්තේ. පාසල්, විශ්වවිද්‍යාල උපකාරක පන්ති, සෙසු අධ්‍යාපන ආයතන සහ සිනමා හල් නැවත දැනුම් දිරිතුරු වසා තැබිය යුතුයි. අවදානම් කලාප හඳුනාගත හොත් එම ප්‍රදේශවලට සීමා වන පරිදි දිනේ පුරා ඇඳිරි නීතිය පැනවීමට ඉඩ ඇති බවයි ජනාධිපති මාධ්‍යංශය සඳහන් කරන්නේ. උත්සව ආදී පැවැත්වීම තවදුරටත් තහනම් කර තිබෙනවා. ඇඳිරි නීතිය ක්‍රියාත්මක වුවද ජන ජීවිතය පවත්වාගෙන යාම සඳහා අත්‍යවශ්‍ය භාණ්ඩ සහ සේවා අඛණ්ඩව සැපයීමට රජය හඳුන්වා දුන් ක්‍රියාමාර්ග වඩාත් ශක්තිමත්ව ඉදිරියටත් ක්‍රියාත්මක වනු ඇති. මෙම සියලු කටයුතු සඳහා ජනතා සහාය තවදුරටත් අපේක්ෂා කරනවා. සමාජයේ යහපතට බාධා වන අයුරින් හැසිරෙන කවරෙකුට වුවද පවතින නීති යටතේ උපරිම දඬුවම් පමුණුවන බවයි එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ. ඇඳිරි නීතිය ලිහිල් කෙරෙන අවස්ථාවන්හිදී පොදු ප්‍රවාහන සේවා පවත්වාගෙන යාම සම්බන්ධයෙන් ඇතම් පාර්ශ්ව නගන චෝදනා පිළිබඳ අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ අවධානය යොමුව තිබෙනවා. ප්‍රමාණවත් බස් රථ මගී ප්‍රවාහන සඳහා යොදවා නොමැති බව ඇතම් පිරිස් ප්‍රකාශ කර තිබුණා. මේ අතර ඉන්දියාවේ කොයම්බතෝර් සිටි ශ්‍රී ලාංකිකයන් 122 දෙනෙකු අද දිනේදී මෙරටට පැමිණීමට නියමිතයි. UL 11.94 යානෙන් ඔවුන් දිවයිනට ළඟා වීමට නියමිත බවයි ශ්‍රී ලංකන් ගුවන් සේවය පවසන්නේ. මීට පෙර අවස්ථා කිහිපයකදීද විදේශගත සිසුන් කොටස් වශයෙන් දිවයිනට ගෙන්වා ගැනීමට කටයුතු කරනවා.
कोरोना वायरस से हेतु उद्गतव अति लोक आर्थिक अर्बुदय हमुए श्रीलंका आर्थिके इदिरि गमन मग पिलिबंद विशेष साकच्छावक अद पवत्तुना एक्व इदिरिट यान मैन एय सन्निधान कर तिबुणे श्रीलंका विद्युत विकाशकयान्गे संगमय सह तोरतुरु सन्निवेदन अमात्यांशयाय एय मिरट सीलु रूपवाहिनी सह गुवन्विदुलि नालिका ओस्से विकाशय किरीमटाय कटयुतु केरुणे දස් විස්ස වර්ෂයේදී ලංකාවේ ආර්ථිකය ඍණාගයක් ගන්න බව තමයි දැන්ට අපිට තිබෙන දල වාර්තා වලින් පැහැදිලි වෙන්නේ විශේෂයෙන්ම අපේ සංචාරක ව්‍යාපාරයට සෑහෙන බලපෑමක් ඇතිලා තිනවා ඒ වගේම අපගේ අපනයන කටයුතු සඳහා සෑහෙන බලපෑමක් ඇතිලා තිනවා ඒ නිසා අපි මේ අවස්ථාවේදී බැංකු ක්ෂේත්‍රය තුලින් විශේෂයෙන්ම උත්සාහ කරන්නේ මෙන්න මේ බලපෑමට පත් වූ ව්‍යාපාරයන් බලපෑමට පත් වූ පුද්ගලයන් තව දුරටත් කොහොමද මේ ක්ෂේත්‍රය තුල රඳවා ගැනීමට කටයුතු කරන්න කිය ඒ සඳහා අවශ්‍ය සහන සමග අපි කොහොමද ඉදිරියට යන්නේ මේක අපිට දරාගත හැකි තත්ත්වයක්ද මෙන්න මේ කරුණ තමයි අපි විශේෂයෙන් සලකා බලන්නේ ඩොලර් එක 195ට 200ට තව ටිකක් ගියත් හොඳයි මොකද අපේ ආයේ පොඩි මට්ටුවක් වෙනවා මේ හැමදාම දැන් අපිට ආනයනය කරලා ගිහින් ඒවා මිල ඉහළ යනවා ඉස්සරහට එතකොට අපි ඒකට හරියන්න ආනයන ආදේශක බාණ්ඩ රට තුළ නිෂ්පාදනය කරන්න උත්සාහ කරනවානේ ඒක සාමාන්‍යයෙන් වෙන දෙයක් එතකොට මම හිතනවා මේ තත්ත්වයේ යටතේ හැරලා බලන්න වෙන මානයකින් අපි කෝණයකින් මේ ආර්ථිකය දිහා සහ ආර්ථිකයේ කටයුතු දිහා බලන්න මේ අපිට මේ ගෝලීයකරණ කියන සංකල්පයෙන් අයින් වෙලා අපිට දේශීය ආර්ථිකයක් රට ඇතුලේ ගොඩනගන්න මේ රාජ්‍ය පටන් ගත්ත ගමන් මේ ජනවාරි වල අපිට හොයාල බලලා ඉවරලා උපදෙස් දුන්නා මේ අවුරුද්දේ ආනයනය ඉතාමත්ම සීමාකාරී කරනවා කියන එක. ඒ අනුව අපි පෙබරවාරි මාසෙම තමයි මේ කොවිඩ් වසංගතය ගැන දැනුවත් හිතුවලා තිබුණේ ඇයි කියලා. පෙබරවාරි මාසෙම තමයි කුසලන් දෙපාර්තමේන්තුවත් අනිකුත් ආයතනත් අමාත්‍යංශය තීරණය කරේ මේ යල්කන්නේ ඉතාමත්ම සාර්ථක යල්කන්නයක් පහුගිය යල්කන්නට වඩා 150කින් ආර් නිෂ්පාදනය වැඩි කළ යුතුයි කියලා. අපි උදේ නැගිට වෙලාවෙ ඉඳලා හවස් වෙනකන් ලুকু ලুকু රේස් එකක් දුවගෙන ගියා. ඒ රේස් එක දුවගෙන යනකොට අපිට අමතකුණා චමින්ද මේ පිටිපස්ස හැරිලා බලන්න අපිට කොහෙද වර්ධින තැන් ටික කියලා. පළවෙනිම තැන චමින්ද අපි ඉස්සර ඉස්කෝලේ යන කාලේ ඉගෙන ගත්ත අපේ ප්‍රධාන අපනායන භෝගය තුන මොනවාද? තේපොළ රබර්. අපි හැමදාම කිව්වේ තේපොළ රබර්. නමුත් අද වෙනකොට පොතේ ඇති නමුත් ඇත්ත කතාව තේපොළ රබර් නෙමෙයි. ඊට වඩා දේවල් ඇවිල්ලා තියෙනවා. එතනදිත් මම දැන් අපි ගත්තුනේ තේ කියන එක යන්තම් ගැට ගහගෙන දුවනවා. නමුත් පොල් රබර් කියන එක වැඩලා පොලුත් අපි පිටින් ගෙනාවා. ඇඳිරි නීතිය ලිහිල් කෙරෙන අවස්ථාවන්හිදී පොදු ප්‍රවාහන සේවා පවත්වාගෙන යාම සම්බන්ධයෙන් ඇතම් පාර්ශ්ව නගන චෝදනා පිළිබඳ අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ අවධානය යොමු තිබෙනවා. ප්‍රමාණවත් බස් රථ මගී ප්‍රවාහන සඳහා යොදවා නොමැති බව ඇතම් පිරිස් ප්‍රකාශ කර තිබුණා. කොරෝනා පාලනයට සෞඛ්‍යංශ ලබා දී ඇති උපදෙස් අනුව පොදු ප්‍රවාහන සේවා ක්‍රියාත්මක කිරීමේදී දුරස්ථ භාවය පවත්වා ගැනීම අත්‍යවශ්‍ය කරුණක්. ඒ අනුව බස් රථයක ගමන් කළ හැක්කේ එහි ගෙන යා හැකි මගින්කින් 50%කට අඩු සංඛ්‍යාවක්. මෙවැනි විට ලංකා ගමනාගමන මණ්ඩලය සතුව බස් රථ 5700ක් හා පෞද්ගලික අංශය සතුව බස් රථ 23000ක් පවතිනවා. පවත්නා තත්ත්වය සැලකිල්ලට ගැනීමේදී ලංගම සතු බස් රථ සංඛ්‍යාව ප්‍රමාණවත් නොවන අතර අවම වශයෙන් එය දෙගුණයකින්වත් වැඩි කළ යුතු බවයි මගී ප්‍රවාහන අමාත්‍යාංශය පෙන්වා දෙන්නේ. පෞද්ගලික අංශය සතු ඇතැම් බස් රථ 10 වනට එක් කිරීමට බස් හිමියන් කැමැත්තක් දක්වන්නේ නැහැ. ඊට හේතුව ඔවුන්ට දෛනිකව ලැබෙන ආදායම් අඩුවීමයි. එහෙත් බස් හිමියන් කිහිප දෙනෙකු පාඩුව නොබලා බස් රථ 10 වනට එක් කිරීමට ඉදිරිපත්ව සිටිනවා. ලංගම සතු බස් රථ පොදු ප්‍රවාහනය සඳහා යොදවනු ලබන්නේ හුදෙක් අත්‍යවශ්‍ය සේවාවන් වන සෞඛ්‍ය ආරක්ෂක රාජ්‍ය ආයතන සහ පුද්ගලික ආයතනවල සේවය සඳහා ප්‍රවාහනය කළ යුතුයම පිරිස් වෙනුවෙනි. සාමාන්‍ය ජනතාවට අත්‍යවශ්‍ය නොවන කාරණාවන් සඳහා පොදු ප්‍රවාහන සේවා තුළින් ප්‍රවාහන පහසුකම් ලබා දීම සිදු නොකරන අතර එම පියවරගෙන ඇත්තේ කොරෝනා වසංගතයෙන් ආරක්ෂා වීම සඳහා රජයේ ලබා දී ඇති උපදෙස් ක්‍රියාත්මක කිරීම සඳහා බවයි මගී ප්‍රවාහන කළමනාකරණ අමාත්‍යාංශ අවධාරණය කරන්නේ. ප්‍රමාණවත් පරිදි ප්‍රවාහන පහසුකම් සැලසීමට අවශ්‍ය තරම් බස් රථ යෙදවීමේ හැකියාවක් ලංකා ගමනාගමන මණ්ඩලය සතුව නොමැති බැවින් ලංගම සතු බස් රථ සමාජ දුරස්ථ භාවය රැකගනිමින් මගී ප්‍රවාහනය සඳහා යොදා ගැනෙනවා. යම් යම් සීමාවන් ඔස්සේ ප්‍රවාහන සේවා කටයුතු සැලසීමට අමාත්‍යංශයට සිදුව ඇති බවයි අමාත්‍ය මහින්ද අමරවීර මහතා අවධාරණය කරන්නේ. නොහික්මුණු පුද්ගලයන්ගේ ක්‍රියාකලාප හේතුවෙන් අහිංසක ජීවිත අකාලයේ මිලින වී යන අවස්ථා විටින් විට වාර්තා වනවා. පොළොන්නරුවේදී මල් කැකුලක් බඳු සිඟිත්තෙකුට ජීවිතයෙන් සමුගෙන යන්නට සිදු වුණේ එවැනි පුද්ගලයෙකුගේ නොමනා ක්‍රියාකලාපය හේතුවෙන්.
මැදිරිගිරිය මැදගම්පුර ප්‍රදේශයේ බටතන මන්සන්දි ඇලෙන් දියනහවා ඇල කණ්ඩියේ දරුවා තැබූ දෙමාපියන් දියනමින් සිටියේදී අධික වේගයෙන් පැමිණි අතුරුපැදියක දරුවා ගැටී තිබෙනවා. වයස අවුරුදු 2.5ක කුඩා පිරිමි දරුවෙකු මෙම අවස්ථාවන් තීරණයට ගොදුරු වුණා. ඇඳිරි නීතිය මැද්දේ මෙම අතුරුපැදිය පදවා තිබුණේ වළංගු රියදුරු බලපත්‍රයක් පවා නොමැති තරුණයෙක්. ඔහු සමග තවත් තරුණයෙකු යතුරුපැදියේ ගමන් කර තිබූ අතර අධික වේගයෙන් පැමිණි යතුරුපැදියේ ගැටුණු දරුවා එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත් වූ බවයි පොලිසිය සඳහන් කළේ. යතුරුපැදියේ අයිතිකරු සහ සැකකාර තරුණීන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් අධිකරණයට ඉදිරිපත් කිරීමටයි පොලිසිය කටයුතු කළේ. එසමගින් ස්වාධීන රූපවාහිනී මධ්‍යහන ප්‍රධාන ප්‍රතිවිකාශය අදට අවසන්. සුබ දවසක් ඔබට. www.ipnnews.lk